ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි හැම දිනාටම. අද 2020 වසරේ නොවැම්බර් මාසේ 16 වෙනිදා වාසනාන්ත සඳුද දවසක්. හරියටම මීට වසර කලින් අපේ රටේ ලොකු විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ තමයි අපේ රටේ 7 වන විධායක ජනාධිපතිවරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් වෙනවා. එතුමා පත් වෙලා හරියටම වසරක් ගත වෙනවා අද දවසට. නමුත් අපේ රටේ ඉතාමත්ම ශීඝ්‍රගාමී දියුණුවක් කරා ඔසවා තබන්නට එතුමා දක්වන්නා වූ උනන්දුවට සාපේක්ෂව ප්‍රතිඵල ලබන්නට අප තරමක් දුරට අපහසුත් වෙනවා. ඒකට හේතුව තමයි මේ කොවිඩ් රැල්ල, දෙවැනි රැල්ලත් ඇවිල්ලා අපට ඉතාමත්ම ඛේදනීය විදිහට ඒක ආර්ථිකයට සහ ජන ජීවිතයට බලපානවා. හැබැයි මෙතුවක් කලක් ගත්තා වූ විවිධාකාර වැඩපිළිවෙල සහ දැකුවා වූ ප්‍රවණතාවයන් පිළිබඳව අපට ඉතාමත්ම සතුටටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. අපි මේ පිළිබඳ සිහිපත් කරන්නේ එතුමාට අපට ලොකු විශාල සබදියාවක් තිබෙන නිසා. ඒකට හේතුව තමයි බෞද්ධ නාලිකාව ආරම්භ කරපු සම්බෝධි විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයා අඛණ්ඩව වසර 12ක්ම එතුමා. අදටත් එතුමා තමයි ඒ සභාපති ධුරය දරන්නේ. ඉතින් ඒ නිසා අපි සුභාශිංසනය කරන්නට මේක අවස්ථාව කරගන්නවා. එතුමාගේ වර්ෂ පූර්ණයේ වෙනුවෙන් එතුමාට තවත් දිරියෙන් ජව සම්පන්න විදිරට යන ලැබේවා, තුනුරුණගේ අනන්ත මහ ගුණ බලයෙන් ශක්තිය වර්ම වාසනාව ලැබේවා කියලා විශේෂයෙන්ම පසුගියදා මිරිසවැටිය සෑරදුන් වහන්සේ අභියස, ස්වර්ණමාලී චෛත්‍යරජන් වහන්සේ අභියස විශේෂ පූජාවන් පවත්වන්නට යෙදුණා. මේ රටට සෙත් පතලා එතුමන්ටත් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මන්ටත් සුභාශිංසනය කරලා ඒ නිසා ඒ සියලුම අධ්‍යාත්මික ශක්තියත් එකතු වෙලා අපි හැමෝගෙම බලාපොරොත්තුව එතුමා වගේ ඍජු තීරණ ගන්න දුරදක්නා නුවණක් තියෙන නායකයෙකුගේ සෙවණේ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ ශක්තිමත් වේවා, ජරා ජීර්ණයේ වෙච්ච දේශපාලනයේ මඩගුහුරුවක් බවට පත් වෙලා තියෙන දේශපාලනයේ සුවඳ පස්පියුම් පිපේවා කියන ප්‍රාර්ථනය තමයි අපේ එකම ප්‍රාර්ථනය. ඒ නිසා අපි ඒකට සුබපැතුම් මෙක් කරමු. රටක් හැටියට, ජනතාවක් හැටියට අපි ඔක්කොම මේ සඳහා අත්වැල් බඳ ගනිමු කියලා ආරාධනා කරගෙන අපි සූදානම් වෙන්නේ පින්බරු දැසන වැඩසටහන ආරම්භ කරන්න. සුබුරු දවසේ සුවිශේෂී ආරාධිතයා කවුද කියලා හඳුනා ගන්නට එතුමා වෛද්‍යවරයෙක්, ජීවක පරපුරෙන් පැවතෙන වෛද්‍යවරයෙක්. ඒ විතරක් නෙවෙයි, ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම කියන කාරණයට එහා ගිය සමාජ සේවකයෙක්, සමාජ ශෝධකයෙක්. ඒ නිසාම එතුමාට විශේෂිත වගකීමක් පැවරෙනවා. එතුමා වර්තමානයේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමාට පැවරෙනවා වගකීමක් මේ රටේ තිබෙන්නා වූ සුවිශේෂී මණ්ඩලයක ආයතනයක ප්‍රධානීත්වය දරන්න. එහි නියමුවා බවට පත් වෙන්නේ තමයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය. මේ මණ්ඩලයේ වර්තමාන සභාපතිත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහත්මයා. අපි අද එතුමාව කැඳවා ගත්ත ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමන් පළවෙනි. හොඳයි. අපි එතුමා කැඳවා ගන්න හේතුව තමයි මේ අන්තරායකර ඖෂධ පිළිබඳව දැන් කතාබහට ලක් වෙනවා. පාසල් ඉදිරිපිට විශේෂයෙන්ම අපේ ශිෂ්‍ය ප්‍රජාව අරමුණු කරගත්තු AI ඉලක්ක කරගත්තු විවිධාකාර වූ නොපනත්කම් සිද්ධ වෙනවායි කියලා අපි පුවත්පත් වලින් සහ මාධ්‍ය වලින් දකිනවා. ඉතින් ඒ වගේම මිනිස්සුන්ව මුලා කරලා මුදලට පමණක් වහල් වෙච්ච සමාජයක ඉන්න අපි මනුෂ්‍යත්වයේ පහත හෙළලා විවිධාකාර වූ කූට උපක්‍රම වලින් විවිධ දේ අලෙවි කරලා තමන්ගේ මඩිය තර කරගන්නට කැසකවන වාණිජ සමාජයක්, නැත්නම් වෙළඳ සමාජයක් තියෙන අපේ රටේ. ඒ නිසා ඒ පිළිබඳවත් කරුණු සැකහැර දැනගන්නට එතුමාගෙන් අපට ලොකු තොරතුරු ටිකක් අද ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. හැබැයි මේ සියල්ලටම කලින් එතුමා කවුද කියලා දැනගන්න ඉපැයි. දැන් එතුමාව මා හඳුනාගත්තෙත් මේ බොහොම ඈතකදී. හැබැයි එතුමා යමක් කරන බව ඒ කතාවෙන් මට තේරෙනවා. සහ එතුමා පිළිබඳව මට හඳුන්වා දුන්නු මගේ පාසල් මිතුරියක්, ඒ ආයතනයේම සේවය කරන සහංගි අල්විස් මහත්මිය කිව්වා මේ හැබැයි අලුත් විදිහකට අලුත් ගමනක් අපේ සභාපතිතුමා යනවායි කියලා. ඒ නිසා ඒ ප්‍රතිචාරය පළමුකොටමාව උත්තේජනය කරා මෙතුමාව මෙහි කැඳවා ගන්නට. අද මම කල්පනා කරනවා එතුමාගෙන් එතුමා ගැන ඉස්සෙල්ලාම අහලා ඉන්න. මම කැමතියි ඔබතුමාගේ ගම් පළාත, අම්මා තාත්තා, ඉගෙනගත්තු ප්‍රාථමික පාසල් අවදිය වගේ දේවල් ගැන කියනවනේ. සශික, ඇත්තටම බොහොම ස්තුතියි මේ බෞද්ධ නාලිකාවට මම කැඳෙව්වට.
පළවෙනිම. ඒ වගේම තමයි මමත් බෞද්ධ පරිසරයක හැදුණු පුද්ගලෙක්. මගේ ආරම්භය තියෙන්නේ ගලගෙදර, මහනුවර ගලගෙදර ප්‍රදේශයේ. එහි ගලගෙදර ප්‍රාථමික විද්‍යාලයට තමයි මම ගියේ. ඉතින් එතනින් ශිෂ්‍යත්වයේ කියන මේ විභාගය පළවෙනිටම කියන්න ඕනේ, මේ ශිෂ්‍යත්වයේ කියන විභාගය ගැන අද වෙනකොට, ඊයේ රෑ වෙනකොට ළමයි 10%ක් සතුටින් ඉන්නකොට ළමයි 90%ක් හඬා වැළපෙන තත්ත්වයකටපත් වෙලා, සමහර ලාවට අපිට හෙට වෙනකොට ඛේදනීය විදිහට අහන්න ලැබෙයි දරුවෝ දෙදිනෙත් තුන්දිනෙක් ගිර වැළලගෙන නැත්තම් ලිඳට පැනලා මේ වගේ මේක දිනපතා අවුරුදු පතා වෙන දේ. ඉතින් මම හිතන්නේ එතන පොඩි වචනයක් මම කියලා ඉන්න ඕන. මොකද මේ අභියෝගය මේ දරුවන්ට මේ අවුරුදු 10ක් තියෙන සිංහිතෙකුට අවුරුදු 5 ඉඳලා, ඒ කියන්නේ එක වසරේ ඉඳලා දෙන මේ අභියෝගය ඇත්තටම ගැළපෙන දෙයක් නෙවෙයි අපේ රටට. එතකොට එතනින් පටන් ගත්තාම අන්තිමට අවුරුදු 10 වෙනකම්ම මේ ටියුෂන් ගිහිල්ලා මේ වෙනමම මාෆියාවකට අහු වෙලා මේ දරුවා අවසානයේදී දරුවන් 4 දිනක් ලකුණු 200 ගන්නවා. 185ට උඩින් තවත් 10%ක් ගන්නකොට 184න් පල්ලෙහාට ආපු ළමයි ඔක්කොම ෆේල් වෙලා. ඇත්තටම ෆේල්ද? නෑ. කියන්නේ ලකුණු 80කට එහා ගත්ත විභාගයක් මේ ළමයි ෆේල් වෙලා තියෙනවා. එහෙම ෆේල් වෙනවයි කියන එක මනසට දරා ගන්න බෑ මේ පොඩි දරුවන්න. ඒක නිසා මම කියනවා මම මේ අද වෙනකොට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා තියෙනවා. මට ලකුණු 134යි තිබ්බේ. මගේ දෙමව්පියොත් ලොකු බලාපොරොත්තුවක් ඇතුව ඉගැන්නුවා පන්තියේ පළවෙනියා වෙලා හිටිය අධිකටම. හැබැයි ඒ පාසලේ පළවෙනියා වෙලා ඉඳලා අන්තිමට ලකුණු පුවරුව බලද්දී ලකුණු 134ක් තිබ්බා. එදා පාස් කරේ ලබා ලකුණු 98න්. ඒ පාස් කියන தත්ත්වෙ හින්දා මගේ මනස පොඩක් හැදුනා. නමුත් 134ට යන්න පාසල් බොහොම සීමිතයි. මට ලැබුණේ දෙවනි යට ලැබුණේ මහනුව කුරුණෑගල ශාන්ත ආනා කියන විද්‍යාලය. ඉතින් මම එතනට ගිහිල්ලා මගේ දෙමව්පියෝ මට ධෛර්යවත් කරා. වුන් ගුරුවරු. ඉතින් වුන් ඒ වෙලාවේ බුද්ධිමත් විදිහට තීරණය කරා, නෑ පුතේ, ඔයා ෆේල් නෑ. ඔයා හොඳට ඉගෙනගෙන තියෙනවා. ඔයා හොඳ තැනකට මේවිල්ලා තියෙනවා. ඔතන වැඩ කරන්න කියලා. ඉතින් ඒ පාසලට ගිහිල්ලා ඒ පාසලේ මම පන්තියේ පළවෙනියටම 28 වෙනියා 27 වෙනියා ඒ ආකාරයෙන් ගිහිල්ලා අවසානයේදී අවසාන වසර 2 වෙනකොට 3 වෙනියා 2 වෙනියා 5 වෙනියා සහ ශාන්තාන විද්‍යාලයේ 1996 වසරේදී 5 වෙනියා බවට, ඒ කියන්නේ 8Ds අරගෙන ඒ අවුරුදු 6කට පස්සේ ඒ පාසලට D8ක් අරන් දෙන්න සමත් වුණා. ඉතින් එතනින් මම තීරණය කරා මගේ සිහිනයක් තිබ්බා මහනුවර ධර්මරාජ විද්‍යාලයට යනවයි කියන. ඒ සිහිනය සැබෑ කරගෙන මහනුවර ධර්මරාජ විද්‍යාලයට ආවා. එතනින් පළවෙනි අවස්ථාවේදීම සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා. එතකොට පේරාදීන වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. එතනින් පස්සේ පෝස්ට් ග්‍රැජුවේට් වෛද්‍යවේදී පිළිබඳ උපාධිය, කායික රෝග පිළිබඳ ලබා ගත්තා කොළඹ විශ්වවිද්‍යාලයෙන්. අනතුරුව ඔස්ට්‍රේලියාවට ගොස් අවසාන පශ්චාත් උපාධිය අවසන් කරමින්, ඒ වගේම රුසියාවේදී තවත් වෛද්‍ය පරිපාලන පිළිබඳ අධ්‍යාපනයේ දහදාරමින් අවසන් වෙනකොට මම මේ තත්ත්වයට අවිල්ල තියෙනවා. මම මෙතනින් කියන්න හැදුවේ ඒ පොඩි උපදේශක් දෙන්න හැදුවේ අද මේ උදෑසන, හිමිදිරි උදෑසන මේ දරුවෝ ෆේල් නැහැ කියන දේ අපි මේ දෙමව්පියොන්නේ කියන්න ඕන. මේ දෙමව්පියෝ අද වෙනකොට මානසික කනස්සල්ලකට පත් වෙලා තියෙනවා. අපි අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්දක් තමයි මේ දේ. මම විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ඉන්න කාලය තුළ දැකපු දෙයක් තමයි අපේ දරුවෝ දෙදෙනා ඒ පාසල් වලට යනකොට කවදාවත් මේ වගේ විභාග සිස්ටම් එකක් නැහැ. හැබැයි ඒ රට දියුණුයි. අපේ රට තාමත් මෙතන. ඉතින් මම හිතනවා එකත් අපිට මේ උදෑසන විවර කරන්න ඕන අවස්ථාවක්. ඔබ ෆේල් නෑ පුතේ. ඔබ අහලා ඇති පාර්ලිමේන්තුවෙත් මේ යම් කිසි පුද්ගලයෝ කියනවා මේ ෆේල් ෆේල් කියලා, අපේ ජනාධිපතිතුමා ෆේල් කියලා. ඒ අර දරාගන්න බැරි මිනිස්සු තමයි ෆේල් කියලා කෑ ගහන්නේ. ඒ වගේ ඔබටත් ෆේල් කියලා කවුරු හරි කියනවා නම් ඒ වටේ ඉන්න පිරිස ඔබට ගහන්න කවදා හරි දවසක ඔබේ අනාගතයට පාර වලකපන්න ඉන්න පිරිස තමයි ඔය ෆේල් කියලා කතා කරන්නේ. ඉතින් අදින් පස්සේ ඔබ ෆේල් නෑ, ඔබ පාස්. මං වගේ වෛද්‍යවරයෙක් නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඔබට පාර තවත් විවරුණු අවස්ථාවක් කියලා හිතාගන්න. ඔබතුමා කියපු දෙයින් මටත් බොහොම සංවේදී මතකයක් අවදි වුණා. ඒ තමයි මේ ඔබතුමා කිව්වා වගේම මේ ඉතිහාසය තුල මගෙත් සමානාත්මයක් තියෙනවා. හැබැයි මට වැඩේ වෙන්නේ මම යක්කල අනුරාධාර්ෂ කනිෂ්ඨ විද්‍යාලය ඉගෙනගෙන හැම අවුරුද්දෙන් පන්තියේ පළවෙනියා වෙලා සෙක්ෂන් ෆස්ට් වෙලා 1989 තිබිච්ච ශිෂ්‍යත් විභාගයෙන් සමත් වෙනවා රාජකීය විද්‍යාලයට යන්න ලකුණු තියෙද්දි. හැබැයි මම කොළඹ ආනන්දරේ ඉන්නේ. ඔබ කිව්වා වගේම පාසලේ අර හැමදාම පළවෙනි වෙච්ච මම ශිෂ්‍යත්ව පාසල ආවා වුණත් ආනන්දේදී 6 වසරේදී පන්තියේ 18 වෙනියා වෙනවා. ඊට පස්සේ මම හිතනවා ඉතින් ඊට පස්සේ හරියයි කියලා 22 වෙනියා වෙනවා. 20 වෙනියා වෙලා 15 වෙනියා වෙලා 12 වෙනියා වෙලා අවසානයේ මමත් ඔය සාමාන්‍ය පෙළ අවුරුද්දේ
හැමෝම කියනවානේ මෙයා තමයි මේ පාර පන්ති පළවෙනිය වෙන්නේ කියලා. එහෙම අනාවැකි පළ කරපු අවස්ථාවේ අවාසනාවකට ඒ අවසාන ආරි විභාගේ නොතියා පවත්න්නේ නැතුව පේපර් ටික අපිට දෙනවා ගෙදර ගිහින් කරන්න කියලා. ඒ නිසා මට කවදාකවත් පළවෙනිය වෙන්න හම්බුනේ නැහැ. හැබැයි ජීවිතේ වෙනස් කරවන්නේ ශිෂ්‍යත්ව සමත් වීමම නෙවෙයි කියන කාරණේ හොඳට පැහැදිලිව මතක තියාගන්න. පාස්ුණත් ෆේල් වුණත් විවිධ අයගේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. මෙවර ලකුණු 200න් 200 ලබාගත්තු දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා එක දරුවෙක් සඳුදී කරුණාතිලක, ඒත් එකම සිහත් සනිදු සන්දිනු, ඒත් මොහම්මඩ් ෆර්සාන් අමාර්, ඒත් එකම මන්මුත් මනුමිත බණ්ඩාර, ඒ වගේම දම්සරා සෙනුදි දම්සරා සහ චිරන්දිත් පෙරමුණි කියන 6 දෙනා. දැන් මේක තමයි විභාග දෙපාර්තමේන්තුවට අනුව 6 දෙනා 200 ලබා ගත්තු. ඉතින් ඒ නිසා ඒ අයට අපි සුබ පතනවා. හැබැයි ලකුණු 164න් මෙවර සමත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක පේපර් එකකට ලකුණු 80කට වැඩිය ගන්නට ඕනේ. ගත්ත අය තමයි 164 පාස් කරන්නේ. හැබැයි 64 ගත්ත අය ෆේල් කියන්නේ 84ක් මේ විභාගේ ෆේල්ලා තියෙනවා සමාවෙන්න. 184ක් මේ ලබාගත් අයත් ෆේල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලකුණු 184ක් ගන්න අය ෆේල් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි පාස් කියන්නේ 50ට වැඩි නම්. නමුත් එයා ෆේල් වෙලා නම් ඒක ටිකක් දෙපාරක් හිතිය යුතු විභාගිකුත් වෙනවා. ඒ ගැනත් අපි මේ තීරණ ගන්න බලධාරීන්ට යම් අවධානයක් යොමු කරමින් කැමති වෛද්‍යතුමාත් එක්ක කතා ඉදිරියට ගෙනියන්න. වෛද්‍යතුමනි, ඔබතුමා කොහොමද දැන් මේ අන්තර්ජාතික ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වගේ ආයතනික සභාපතිත්වයට පත් වෙන්නේ? නැත්නම් ඔබතුමාගේ හීනයක් තිබුණාද මේ වගේ වෛද්‍ය ශාස්ත්‍රයට එහා ගිය ඔබගේ ශාස්ත්‍රයට අම්තග්‍රුවට මේක සම්බන්ධයි? එහෙම තත්ත්වයකට එන්න නැත්නම් එහෙම දෙයකින් ඔබට රටට සේවයක් කරන්න අධිෂ්ඨානයක් තිබුණාද? අනිවාර්යයෙන්ම. ඇත්තටම මේ වෙලාවේ අපි සිහිපත් කරගන්න ඕන දෙයක් තියෙනවා. අපි හිතනවා මේ රට හදන්න බැහැයි කියන මතයක් තිබ්බා. නමුත් අතිගරු ජනාධිපතිතුමා බලයට පැමිණි විගස අපිට සිහිනේ සැබෑ වුණා කියන දේ අද වෙනකොට සාක්ෂාත් වෙලා තියෙනවා. ඉතින් මමත් හිටියේ ඒ මතේ. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ තමයි මේ වෙනස සිදුවෙමින් පැවතියේ. ඒ කාලේ ඉඳලා මම ලියන්න පටන් ගත්තා. ඒ කියන්නේ යම්කිසි පොසිටිව් තින්කින්, අපේ රටට නැතිම දේ තමයි පොසිටිව් තින්කින් කියන එක. ඒ කියන්නේ හැම වෙලාවම අපි ඍණාත්මක අදහසකින් තමයි පෙළෙන්නේ. කොතෙන්ද ගියත් මේක වැඩක් නෑ, මේක බෑ කියන මතය. අද වෙනකොටත් ඒ දේ තමයි මේ සමාජගත වෙලා තියෙන්නේ. එතකොට මම විශේෂයෙන් මෙතෙන් ආවේ කොහොමද කියන එක දිහා සඳහන් කරොත්, මම වැඩ කරපු රෝහල් ගත්තොත් එහෙම මම පළවෙනිටම වෛද්‍යවරයෙක් වශයෙන් පත් වෙන්න ගල්ගමුව රෝහලට, ඒ කියන්නේ කුරුණෑගල අලිගසන පළාතක තියෙන මේ මායිමේ තියෙන රෝහලක්, එක කුඩා රෝහලක්. 2007 වසරේ තමයි ඒ රෝහලට මම සාමාන්‍ය වෛද්‍යවරයෙක් වශයෙන් පළවෙනි පත්වීම ලබන්නේ. ඉතින් එතෙන් ගියාට පස්සේ එතනදී යම්කිසි විශේෂ වෙනසක් වෙනවා. ඒ කියන්නේ එතනදී සති දෙකක් යනකොට වෛද්‍යරු දෙදෙනෙක් අභාවයට පත් වෙනවා ඇක්සිඩන්ට් එකක් වෙලා. රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකකින් ඒ අභාවයත් එක්ක ඒ වෛද්‍යරු දෙන්න මගේ අත උඩ තමයි පණ යන්නේ. හැබැයි රෝහලට පහසු ගන්න නැහැ. ඉතින් ඒ අර අඩුම ධර්මයේ කෘතිම සුවසනය දෙන්න තියෙන බඩුවක් තිබ්බේ නැහැ. ඉතින් ඒකත් එක්ක මම හිතා ගන්න මේ රෝහල හදනවා කියලා. ඉතින් එදා විශේෂයෙන්ම ජාතික රූපවාහිනියේ ITN සහ අනිකුත් නාලිකා ඒ වෙලාවේ මට ගොඩක් උදව් කරා. ඒ උදව් කරලි වෙලා මීඩියා වලින් ලොකු රෙස්පොන්ස් එකක් හම්බෙලා අන්තිමේදී මම ගමේ මිනිස්සු ටික එකතු කරගෙන මේ රෝහල හදන්න පටන් ගත්තා. අද වෙනකොට ඒ අපි ආරම්භ කරපු රෝහල ශ්‍රමදායකත්වයෙන් හදන්න පටන් ගත්ත රෝහල අද වෙනකොට ජයිකා ආධාරවලින් මිලියන 780ක් පමණ අපි ලීව් ප්‍රොජෙක්ට්ස් අප්‍රූව් වෙලා අද වෙනකොට ලොකු රෝහලක් බවට පත් වෙලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන දෙවන රෝහලට බවට පත් වුණා. ඉතින් මම හිතනවා ඒක තමයි මගේ ආරම්භය මේ සමාජ සේවයේ කිරීමේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අනික් හිටපු හැම රෝහලකදීම මම out of box හිතන ගරු ජනාධිපතිතුමා කියන out of box හිතනවා කියන සංකල්පය මගේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ ඉන්න තැනදී එතනින් එහාට ගියපු දෙයක් මම හැම වෙලාවම කරලා තියෙනවා. විශේෂයෙන්ම සායන අලුත් කරනවා, නැත්නම් රෝහලේ වාට්ටුවල ලෙඩුන්ට උපදේශනයක් දෙනවා, නිකම්ම බෙහෙත් දීලා යනවට වඩා ඒ වගේ වෙනස් විදිහවල වලට කරා. ඉතින් මේවා පදනම් වෙන්නේ නැති මාව මේ විශේෂ කමිටුවක් කරහ මේ තනතුර සඳහා යොදව ගන්න. හොඳයි. දැන් වෛද්‍යතුමා පත්විච්ච තනතුරත් එක්ක ලොකු බැලරුම් වගකීමක් යෙදෙනවා මේ රටේ. මොකද මේ අපේ රට කියලා කියන්නේ ඔබ දන්නවා පසුගිය දිනවල මේ මත්කුඩු ජාවාරම බොහොම ජයට කෙරුණු මත්කුඩු මේ ජාවාරම් කරුවෝ ජාත්‍යන්තරය දිනපු මහා කෝටි ප්‍රකෝටිපති බවට පත් වෙලා හිටපු, ඒත් එක්කම නැව් ගණන්
අපේ රටට මද්‍රව්‍ය අරගෙනාපු මොකද හේතුව ලංකාවේ මද්‍රව්‍ය පහුගිය දවස්වල වුණේ ග්‍රෑම් වලින් නෙවෙයි. ඉස්සර සාමාන්‍යයෙන් මහාධිකරණේ නඩු 10ක් තිබුණොත් දවසකට එකින් 8ක්ම මත්කුඩු සම්බන්ධ නඩු. ඒ හැම එකකම තිබුණේ ග්‍රෑම් 2කට වඩා අඩු මිලිග්‍රෑම් ප්‍රමාණයක සොයා ගැනීමක්. හැබැයි මොකද හේතුව සාමාන්‍යයෙන් ග්‍රෑම් 2කට වඩා වැඩිපුර කෙනෙක් සන්තකයේ තියාගෙන හිටියොත් හෙරොයින් මරණීය දඬනය දෙනවා. මිනීමැරුම හැරුණුකොට ලංකාවේ මරණීය දඬනය ලබා දෙන එකම දඬුවම එකම වරද තමයි මත්කුඩු කිලෝග්‍රෑම් සමාවෙන ග්‍රෑම් 2කට වඩා වැඩිපුර සන්තකයේ තබා ගැනීම. අඩු ගානේ මෙච්චර සාහසික ස්ත්‍රී දූෂණයකටවත් ස්ත්‍රී දූෂණයකට ඒ තනත්තියව මරා දැමුවොත් මරණීය දඬනය ලබා දෙනවා. නමුත් ස්ත්‍රී දූෂණයකටවත් මරණීය දඬනය ලබා දෙන්නේ නෑ මේ රටේ. හැබැයි මත්කුඩු වලට වඩා ප්‍රබලයි. ඉතින් ලංකාවේ අහු උනේ පහුගිය දවස්වල කිලෝ ගණන් මත්කුඩු. ඒ හිතලා බලන්න ඒක නිසා ඒ නිසා තමයි කෝටි ගණනින් කිව්වේ මේ මත්කුඩු තොගේ වටිනාකම මෙච්චරයි කියලා. ඒ විතරක් නෙවෙයි ඊට එහා ගිය ලොකු මාෆියාවක් තියෙනවා. විවිධාකාර වූ දියර වර්ග, බෙහෙත් වර්ග පස්සේ කාලෙකදී මත් ද්‍රව්‍ය බවට මත්වන දේවල් බවට පත් කරගන්න. ඉතින් මං කතා කරනවට වඩා ඒ ගැන වෛද්‍යතුමා කතා කරන්නේ හොඳයි. මේ අභියෝගය මොන වගේද වෛද්‍යතුමනි, වර්තමානයේ වෙනකොට මේක කොයිතරම් බැරෑරුම් දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවද මේ රටේ? සශික, ඇත්තටම අද වෙනකොට මේ කියන ප්‍රශ්නයට අපි 50%ක් උත්තර දීලා තියෙනවා කිව්වොත් නිවැරදි. මොකද විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගිය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ කොටසක් වෙන් වෙනවා මේ මත් උවදුර රට ගලව ගැනීම සම්බන්ධව. එතකොට එතනදී වැදගත්ම දේ තමයි අපි මේක සිස්ටම් එකකට තමයි යන්නේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕන මොකද්ද මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ කියන්නේ කියලා. මේකට මේක කොහෙන්ද මූලාරම්භ වෙන්නේ, කවුද මේකට ගොදුරු වෙන්නේ, සහ කොහොමද මේක පාලනය කරන්නේ කියලා. එතකොට අපි මුලින්ම කතා කරොත් මේක ඉල්ලුම අවම කිරීම සහ සැපයුම අඩාල කිරීම කියන කාර්තව්‍යයන් දෙකම පැරලල් යන්න ඕන කටයුතු දෙකක්. කියන්නේ අපි සැපයුම අඩාල කිරීම තමයි ඔබ දවස පුරාමට දකින්නේ. ගිය පත්තර වාර්තා අරගෙන බැලුවොත්, නැත්නම් උදේ නිවුස් එක අහලා බැලුවොත් එහෙම ගිය අවුරුද්ද පුරාවටම වැඩියෙන්ම කතා වුණ දෙයක් තමයි මෙතනින් ඔබතුමා කිව්වා වගේ මෙච්චර කිලෝ ගාණක් අල්ල ගත්තා, මෙච්චර ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා කියලා. නමුත් මේ කියන අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මේ ප්‍රශ්නේ කවදාවත් निराකරණය කරන්න වෙන්නේ නැහැ. මේ තමයි කලින් ඉඳලා වෙච්ච දේ. කියන්නේ ආණ්ඩු මාරු වෙනකොට මුලින් අල්ලන්න පටන් ගන්නවා, ඊට පස්සේ බන්ධනාගාර ටික පිරෙනවා, බන්ධනාගාර පිරුණාට පස්සේ ආපහු මේ කට්ටිය නිදහස් කරනවා. ඒ කියන්නේ මන්දෝත්සාහි වෙනවා, සහායක සයිකල් එකක් විදිහට යනවා. මොකද මේ මත් චාවාරම් වල යෙදෙන පුද්ගලයන් විශේෂයෙන්ම ලංකාවේ නෙවෙයි ඉන්නේ. මේක ජාත්‍යන්තර මාෆියාවක්. එතකොට මේ කියන ජාත්‍යන්තර මාෆියාවට අපේ පුද්ගලයනුත් වැරදි ආකාරයෙන් මේකට අසු වෙනවා. හැබැයි ඒ අසු වෙච්ච පුද්ගලයෝ දිහා බැලුවොත් අද වෙනකොට ඔබ නිකන් කියවලා බැලුවොත් ඔබත් මේ සම්බන්ධව යම් තැනකට ආරම්භයක් අරන් තියෙනවා නම් මේ චාවාරමේ, මම ඔබට ආයාචනා කරනවා ඔබ පොඩ්ඩක් කියවලා බලන්න කලින් කට්ටියට මොකක්ද උනේ කියලා. අද වෙනකොට ඔබ හොඳාකාරවම දන්නවා ගිය මාස දෙක තුන ඇතුළත මොකද්ද මේ ඉහළම හිටපු පුද්ගලයන්ට උනේ කියලා. ඔවුන් කීටි කාලන සතුටක් ලබනවා. අපි සියලුම දේ මධ්‍යම ප්‍රතිපදාවත් එක්ක යන්න ඕන. හැබැයි මේ සතුට වැඩි කර ගන්න නම් සල්ලි වැඩියෙන් තියෙන්න ඕන කියන මානසිකත්වයක් අපේ රට ඇතුළේ ඇති වෙලා තියෙනවා. ඒක එක්ක කුඩු වලින් නැත්නම් පාතාලෙන් මිනිමැරුම් වලින් ගන්නත් ගොඩක් කට්ටිය පෙළඹිලා ඉන්නවා. හැබැයි ඒකේ අවසානේ තියෙන්නේ කොහෙද? ඔබට කවදාවත් ගැළවිලා ඉන්න හම්බෙන්නේ නැහැ. ඔබට පමණක් නෙවෙයි, ඔබේ දරුවෝ, ඔබේ දෙමව්පියෝ, ඒ හැම දෙනාම මේ රැල්ලට අහු වෙනවා. අවසානයේදී ඔබ අවසන් වෙන්නේ හිර කූඩුවක් ඇතුලේ, නැත්නම් යම් තැනක තවත් පාපතරයෙක් විසින් ඔබ මරලා දාලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ පාතාලයට නැත්නම් මේ කියන මත් ජාවාරමට හවුල් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා නම් පළවෙනිටම මේ දේ පොඩ්ඩක් හිතන්න. එතකොට අනිත් පැත්තට ගත්තොත් එහෙම ඒ රජයේ විසින් මේ වෙනකොට මේ කියන ප්‍රධාන පුද්ගලයෝ 90%ක් පමණම අවශ්‍ය තැන්වලට යොදවලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන් හරහා තිබ්බ ජාලයන් මේ වෙනකොට ගරු ආරක්ෂක ලේකම්තුමා විසින් විශේෂ මෙහෙයුමක් සිදු කරමින් සිටිනවා. ඔහුගේ ඒ අනුදැනුම ඇතුව අද වෙනකොට මේක සම්පූර්ණයෙන් අඩාල කරලා තියෙනවා. අද වෙනකොට කියන්න සතුටේ ඔබ දැනගත්තොත් සාමාන්‍යයෙන් එක පැකට් එක වටිනාකම කලින් තිබ්බ වටිනාකම වගේ 10 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම වෙන්නේ ඒ කියන ප්‍රමාණයට ලංකාව තුල නැති නිසා. ඉතින් මේක මම හිතන්නේ ගිය අවුරුදු 5 තුල කාලය තුල පීක් එකට ගිහිල්ලා තිබ්බා. ඒ කියන්නේ හැම ගමකම ඕනම කොනක ලයිට් කණුවක් අස්සේ බැලුවොත් විශේෂයෙන්ම රුවන්වැලි සෑය ළඟ
නැත්තං ජයශ්‍රී මහබෝධිය ළඟ තියෙන ලයිට් කණුව යටත් දරුවන් නිකන් අර බල්ලෝ පහුරු ගාන වගේ ගිහිල්ලි වෙලා කුඩු පැකට් එක හොයන්න තත්ත්වෙට පත් වෙලා තිබ්බා. ඇත්තටම ගිය වසර තුල ඒ ආරම්භය අද වෙනකොට නැති වෙලා තියෙනවා. ඒක ගැන අපිට බුද්ධිආශ වාර්තා තියෙනවා. ඒ වගේම අපි සමීක්ෂණ කරන අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය වශයෙන් මේ වෙනකොට කියන සතුටුයි ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ තමයි සැපවීම පැත්තෙන් තත්ත්වය. ගොඩක් කට්ටිය අහනවා පුනරුත්ථාපනය කරලා වැඩක් නැහැ. ඇයි පුනරුත්ථාපනය කරන්නේ? බොරුවට ඔය ටික පුනරුත්ථාපනය කර කර ඉන්නේ නැතුව ડોක්ටර් ගිහිල්ලා ඇල්ලුවා නම් ඉවරයි නේ අර මහ මෝරු ටික. නැත්තම් අර දේශපාලඥයෝ ටික කියලා. මේක තමයි පොදු මතය. මේක හදන්නෙත් අර කියන පුද්ගලයෝ ටිකම තමයි. ඒක නිසා හොඳට හිතර ගන්න ඕන දෙයක් තියෙනවා. ඔබ යම් කිසි දෙයකට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ. මේක රෝගී තත්ත්වයක්. කියන්නේ මද්රව්‍ය වලට ඇබ්බැහි වීම කියන එක රෝගී තත්ත්වයක්. එතකොට මේ රෝගී තත්ත්වයෙන් තමයි මේ ජාවරම් කාර්යෝ ප්‍රයෝජනෙ ගන්න. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ඇබ්බැහි වෙච්ච පුද්ගලයා මේකෙන් ගලවගත යුතුමයි. ඒකට තමයි අපි පුනරුත්ථාපනය කරන්නේ. හැබැයි ලංකාවේ පුනරුත්ථාපනයේ මේ වෙනකම් ඉතාමත් පහළ මට්ටමක තමයි තිබ්බේ. කියන්නේ අද වෙනකොට මද්රව්‍ය වලට ඇබ්බැහි වුවන් 90,000කට වඩා පිරිසක් ඉන්නවා. හැබැයි අපිට තියෙන්නේ ඉඩ තියෙන්නේ සාමාන්‍යයෙන් එකවර දහසක් පමණ පුනරුත්ථාපනය කරන්න පුළුවන් මට්ටමක් තමයි පෞද්ගලික ශේෂ්ත්‍රයේ වගේම ඒ වගේම රාජ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන්නේ. ඉතින් එතකොට ජාතිගරු ජනාධිපතිතුමා මේක හරි විදිහට අඳුරගත්තා, හරි කොණින් අල්ලගත්තා. ඔහුගේ පළවෙනි උපදේශ තමයි අපිට දුන්න පළවෙනියට මේ පුනරුත්ථාපන සේවය සක්‍රිය කරන්න කියලා. ඉතින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළවල් කීපයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් පළවෙනියටම තමයි අපි අඳුරගන්න ඕන කාටද මේ පුනරුත්ථාපනය කරන්න ඕන. හැමෝම ගිහිල්ලා පුනරුත්ථාපන කඳුරකට දානවා කියන මානසිකත්වයක් මේ දරුවන්ට ඇවිල්ලා තියෙනවා. ඒකට බය වෙලා ඉන්නවා. ඒකින්ද මොවුන් හිතන්නේ මේක මේ හිරේට යනවා කියලා. නැහැ. ඔබ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ. මේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර තියෙනවා. ඒ සඳහා ලංකාව පුරා මානසික රෝග විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම තමයි උපදේශකවරු ඉන්නවා අපිත් එක්ක එකතු වෙච්ච. ඉතින් මේ හරහා ඔබට පුළුවන් ඔබේ මේ තියෙන ප්‍රශ්නෙට විසඳුම අපිට දෙන්න. ඒ ගැන වගකීමෙන් කියනවා අද වෙනකොට අපි විශේෂ දුරකථන අංකයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ උපදේශන සේවය 19:27 කියන දුරකථන අංකය, කෙටි දුරකථන අංකය 19:27 කියන දුරකථන අංකය හරහා ඔබට පුළුවන් අපේ උපදේශකවරුන් පරපුරුත තියෙන උපදේශකවරුන් හමු වෙන්න පැය 24 පුරාවටම. අද වෙනකොට මම හිතන්නේ දුරකථන ඇමතුම් 20,000කට වඩා වැඩි පිරිස ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා මේ කොරෝනා අවධිය තුල පහුගිය. අද වෙනකොට ඒක අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි බැලුවොත් එහෙම එතනින් අපිට අඳුරගන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි පසුවිපරම් කරලා බලනවා සශික. මේ පුද්ගලයන් ඔච්චර කාල තනි වෙලා හිටියේ. ඔවුන්ට කරන්න දෙයක් තිබ්බේ නැහැ. හැබැයි අපි අද ඉදිරිපත් වෙලා ඉන්නවා ඔවුන් වෙනුවෙන්. විශේෂයෙන්ම මම ලංකා පුරාම ස්වේච්ඡා සංවිධාන පටන් ගන්න තියෙනවා. මේ මද්රව්‍ය වලින් ගලව ගන්න හැම දිස්ත්‍රික්කයකම ස්වේච්ඡා සංවිධානයක් තියෙනවා. එනකොට ඔවුනුත් ඇවිල්ලා ඔබේ ගෙදරටම ඇවිල්ලා උනත් බලලා ඔබේ මේ ප්‍රශ්නේ निराකරණය කරලා දෙනවා. හොඳයි. මේ පිළිබඳව අපි තවදුරටත් කතා කරන්න ඕනේ. මොකද හේතුව ඔබ දැනුවත් විය යුතුම කාරණාවක් අර වෛද්‍යතුමා කියවනේ මේ හිරේට යනවා වගේ හැඟීමක් තියෙන කියලා. ඇත්ත. ඒ කියන්නේ කොහෙටවත් යන්න දෙන්නේ නැහැ, මේක හිර කඳ උරක් කියලා තමයි හිතන්නේ. හැබැයි මේ පුනරුත්ථාපනය හරහා ඔහුට වෘත්තීය මාර්ග උපදේශකත්වයක් ලැබෙනවා. ඔහුට කායික සුවතාවය පිළිබඳව හොඳ දැන අවබෝධයක් ලැබෙනවා. මේ වගේ දේවල් වලට යලි යලිත් ඇබ්බැහි නොවීම පිළිබඳව හොඳ මාර්ග උපදේශයක් ලැබෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වෛද්‍යතුමත් එක්ක අපිට වැඩිදුර කතා කරන්නට ඕනේ. ඒත් එකම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පිහිට වූ ආකාරය, එයින් මේ දක්වා සිදු වෙලා තියෙන කාරණා ගැන අපි එතුමට ආරාධනා කරනවා හෙටත් එන්න කියලා අපිත් එක්ක එකතු වෙන්න. මොකද එතුමා බොහොම කාර්යබහුල කෙනෙක්. මේ දිනවල කාර්යබහුලතාවය වැඩි එක්තරා දුරකට. මොකද හේතුව කාර්ය මණ්ඩල පැමිණෙන්නේ ඉතාමත් අඩුවෙන් වර්තමානයේ මේ කොළඹ තදාසන්න ඊ පිහිටියා වූ කාර්යාලවලට. හැබැයි එතුමා 24 පැයෙන් වැඩි කාලයක් බොහොම සක්‍රියව වැඩ කරන කෙනෙක්. ඒ නිසා වැඩ කරන වෙද මහත්තයෙක් වෛද්‍යතුමෙක් අපිට මේ තනතුරට ලැබීමම මම හිතන්නේ ප්‍රතිඵල පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි එතුමාට යලි හෙටත් එන්න කියලා ආරාධනා කරලා එතුමාට සුභාශිර්වාද කරනවා. තව තවත් දිරියෙන් ශක්තියෙන් වැඩ කරන්න ලැබේවා කියලා. ඒ අතර එතුමා කියන්නේ රුවන්වැලි සෑය ළඟත් මේ ලයිට් කණු යට දරුව මත්කුඩු වෙනවා කියලා. වර්තමානයේ රුවන්වැලි සෑය වඳින්නේ න අත්පා අවසඟ වයසක වයෝවෘද්ධ අම්මල තාත්තලට අර සලපතල මළුවේ යන්න අමාරුයිනේ. කකුල් පිච්චෙනවා සහ ලොකු දුරක් වටේ වන්දනමාන කරන්න එපා, ප්‍රදක්ෂිණා කරන්න. ඒ අයට අපි විශේෂ වැඩපිළිවෙලක් පූජනීය
අපේ පල්ලිගම හේමරත්න නායක හාමුදුරුව නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරී නායක හාමුදුරුවන්ගෙත් ආශිර්වාදය ඇතිව සිවිල් ආරක්ෂක බලකායත් එක්ක අත්ල් බඳගෙන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සිවිල් ආරක්ෂක බලකායේ සෙබළු ඉන්නවනේ රණවිරු, ඒ අය මේ අයව නැත්තම් මේ ඉන අවසංග අත්පා අවසංග වය වෘද අයව රෝද පුටුවක තබාගෙන තල්ලු කරගෙන ඒ වන්දනාවට උදව් කරනවා. ඒ සඳහා රෝද පුටු මිලදී අරගෙන බාර දෙන්න අපි ඔබට ආරාධනාවක් කළා. ඒ අනුව අපිට ප්‍රතිචාර දක්ව බොහෝ පිරිසක් ඒ අයගේ නම් කීපයක් කියලා පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. මොකද හේතුව ඒ රෝද පුටු වල අපි නම් ගහන්නේ නැහැ. ඒ නිසා ඒක සත්කාරයක් හැටියට සැලකලා තමයි අපි සිද්ධ කරන්නේ. අපි මේ අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ජයසිංහ මහත්මයා, කොළඹ මහත්ම, මාකොළ එම් අබේරත්න මහත්මා, පිටකොට්ටේ සෙනුරී ධර්මකීර්ති මහත්මිය, රාජගිරියේ විනීතා මහත් චින්තා මහත්මිය, මෙල්බර්න් නුවර ඉඳලා ලලිත් සමරවික්‍රම මහත්මයා, මම හිතන්නේ රෝදපුටු පහක් එතුමා පරිත්‍යාග කරන්න සූදානම්. ඒත් එක්කම මාතර ගොඩගම ආනන්ද රාජරත්න මහතා සහ කාන්ති සමරවික්‍රම මහත්මිය ඇතුළු පවුලේ සැමදෙනා, කඩවත චින්තක අබේනායක මහත්මයා, තලංගම WAS ගයන් මහත්මයා, ධර්මාද ලැනරෝල් මහත්මිය, AMA ගුණවර්ධන මහතා මහනුවර, බොරලස්ගමේ පදිංචි P කස්ත්‍රි ආරච්චි මහත්මිය, ඒත් එක්කම බොනට් හෙදසූරිය මහත්මියට පින් පිණිස ප්‍රියදර්ශනී මහත්මිය විසින්, දෙහිවල HP ඉමර්ෂ මහත්මිය, ඉමර්ෂා මහත්මිය, ගම්පහ DM ජයසූරිය, චානක මහතා සහ කෝට්ටේ ගේ මහතා පිළියන්දල ඉඳලා අතුල් කෝට්ටේ ශ්‍රියා සමරනායක මහත්මිය, අපේ රටේ හිටපු මහා භාරකාරතුමිය නීතිඥ තරංගනී කීනවින්ද මහත්මිය, දියණිය සහ ආදරණීය ස්වාමිපුරුෂයා අපේ නලින් දිසානායක මහත්මියත් එක්ක එකතු වෙලා ඊයේ දවසේ දායකත්වයක් දැක්වුවා කියලා අපිට දුරකථන ඇමතුමක් ලබා දීලා කිව්වා. එතකම හෙට දවසේ පැමිණිලා රෝදපුටු 10කට පරිත්‍යාග කරන්න සූදානම් අපේ ඕල් ෆයර් ප්‍රනාන්දු මහත්මයා, නීතිඥ මහත්මයා නුවර ඉඳලා, එතකම රමුක්කන WA වීරසිංහ මහත්මයා, මාකොළ ජී විජේතුංග මහත්මයා, කොළඹ පහ ගර්ලි තිලකරත්න මහත්මිය, ප්‍රදීපා ජයසේකර මහත්මිය කොළඹ පහ, ඒත් එක්කම රංජිත් ජයසේකර මහත්මයා, මාළඹේ විනීතා මහත්මිය, අලුබෝමුල්ලේ සම්පත් වීරසේකර මහතා, හල්ලුලුව කුමාරි චන්ද්‍රරත්න මහත්මිය, රාජගිරියේ ආර් ගුණසේකර මහතා, එස් රණසිංහ මහතා අම්බලන්තොට, මිරිහානෙන් සී ජයවර්ධන මහතා, ඒත් එක්කම පණිපිටියේ GS විජේතුංග මහතා, පිටකෝට්ටේ දොරින් රත්නායක මහත්මිය, අතුරුගිරියේ රමණී තලගල මහත්මිය, දිස්නා දන්දනිය මහත්මිය කඩුවෙල ඉඳලා, එතකම චන්ද්‍රපියසේන මහත්මිය නාවල ඉඳලා. මම මේ අර ගීත ඉල්ලීම් තීරයක පෝස්ට් කාඩ් වල තියෙන නම් කියන වගේ දිගට කියවගෙන ගියේ. ඊට වඩා වැදගත් දෙයක් මේක නිසා. මොකද හේතුව මේ අය දක්වපු දායකත්වයෙන් ඒ වයසක වයෝවෘද්ධ පින්නතුන් සැදැහැවතුන් ස්වර්ණමාලී සෑය වඳින වඳින වාරයක් පාසා මේ අයට පින් සිද්ධ වෙනවා. ඒ නිසා මේක එසේ මෙසේ පිනක් නෙවෙයි, ඒ විතරක් නෙවෙයි, මේ අය දායකත්වය දක්වලා තියෙන්නේ තනකොළ කපන යන්ත්‍ර තියෙනවනේ, මහා මෙවුනාවම තනකොළ කපලා පිරිසිදු කරන්න සිවිල් ආරක්ෂක බලකාය මුල පුරනවා. ඉතින් ඒ තනකොළ කපන මැෂින් මිලදී ගන්නටත් මේ දායකත්වයන් එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපි එයාට පින් දෙනවා. තවත් ඕනෑම කෙනෙකුට මේ සම්බන්ධයෙන් අපේ පූර්ව ප්‍රචාරක පත ක්‍රියාත්මක වෙනවා සහ 0777777 9609 01142947607 කියන දුරකථන අංක වලින් තොරතුරු ලබාගෙන ගිණුම්ගත කරපුවාම මුදල් ඒ සම්බන්ධ රිසිප් පත අපට ෆැක්ස් කරන්න ඕනේ ඔබේ නමත් සමග. මෙන්න මේ කාරණේටයි මුදල් තැන්පත් කරේ කියලා. ලොකු වියදමක් නෙවෙයි. ඒ නිසා ඔබ සංසාරේ සසර ගමන කෙටි කරගන්නට අවශ්‍ය පින් රැස් කරගන්න හොඳ අවස්ථාවක් මේක. සිවිල් ආරක්ෂක බලකායේ දරුවන්ගේ ශ්‍රම ශක්තිය සහ සංවිධාන ශක්තියත් එක්ක අපේ නාලිකාවේ දායකත්වය ඔබ හරහා අපි මේ උතුම් සත් කටයුතු ලබා දෙන්නයි සූදානම. එසේනම් අදට අපි සමුගන්නයි සූදානම් වෙන්නේ පින්බර උදැසනින් යලි හෙට අපේ වෛද්‍යතුමත් එක්ක සාකච්ඡාව දීර්ඝ වශයෙන් සිද්ධ කරන්න අපේක්ෂා පෙරදරි කරගෙන ඔබෙන් සමුගන්නවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.